රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබ තුලින් ඔබ ගොඩ නගන්න LEAF කාර්කේ බැටරි ප්‍රශ්නයට ලයිෆ් ටයිම් විසඳුමකට පහත ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ಒಡಿಯಾರಿ ಜೀವಿ ಯಾಕೆ ಯಾವ ಯಾಕೆ ಲಭ್ಯನ ಎಟ್ಟಮೊಟ್ಟಾಯಿ ಹೇಗಿಂದ ಎಣ್ಣೆ ಎಟ್ಟಮೊಡ್ತಾ ಮಾಯಿರಟ್ಟೆ ಈ ರೀತಿಯ ಮೊಟ್ಟ ಖರಿ ವಾರದಲ್ಲಿ ಹೇಳಿ ಹಾಕುದು ವಾರದಲ್ಲಿ ಹಾಕಿಟ್ಟೆ ಏ ವಾರದಲ್ಲಿ ಏನು ತಮಾಯಿ ರಟ್ಟೆ ದಿವ್ನ ಹಾಕಿ ಹಾಕುದೇ ದೊಡ್ಡನಾಗಿನ ದಿವ್ನ ಮಾಡ್ತೈತೆ ನಿಮ್ಮ ಸಾರಲ ಕೇವಿ ಮಕ್ಕಳ ಹಾದಿರಿ ಏಕ ದಾನ ದಾನ ಚಾಂದನದಿನ ಆಸಾವಟ ಪ್ರತಿಸಾಂಸ್ಕರಣ ಮಾಕರಂತಪ್ಪ ಏಕ ಜನತಾ ವಿಮುಕ್ತಿ ಬರಮನೆ ಪ್ರಹಾದಿರಿಯೋ ಪ್ರತಿಸಾಂಸ್ಕರಣದ ವಿರೋಧಿ ದಾನಗಳ ದಾನ ಮಾತ್ರ ಅದರಲ್ಲಿ ಏ ದಾನ ಮಾತ್ರ ಎಟ್ಟಪ್ಪ ಪ್ರತಿಸಾಂಸ್ಕರಣ ಪ್ರಮಾಣದ ಂತ ಚಂದನ ಆಸಾವ ಅಂತಾರಲ್ಲ ಚಂದನ ಆಸಾವ ಅಂತಾರಲ್ಲ ಕಟ್ಟ ಕದಲ ಪೆಣ್ಣನ್ನ ಏ ಪ್ರತಿ ಸಂಸ್ಕರಣ ಕದಲ ಪೆಣ್ಣನ್ನ ಇಷ್ಟಪಟ್ಟ ಹೀಗೆ ಪ್ರತಿಫಲ ದಾಖಲೆ ಕೊಟ್ಟ ಮಿನಿಸ್ಟು ಚಂದ ದೇವಿಗೆ ಕರದು ಆಯ್ತ ಏ ಇಂತ ತಂದೆ ಬಾಲಕ ಗೌರವ ಮೇ ಸಿಸ್ಟಮ್ನಾಗ ವಿನಸ್ತನ ಮೇ ಸಿಸ್ಟಮ್ನಾಗ ಪರಯನ ಮೇ ಪ್ರತಿ ಸಂಸ್ಕರಣ ಸಿಸ್ಟಮ್ನಾಗ ಪರಗಿನ ಅನ್ನೋಣ ಏ ವದಕೀಮ ಅಪಿ ಸಮೋಟಮ ತೀರವ ಏಕಟ ನಿವರದಿ ಜನಮತೆ ಅಪಿ ಆಯಿ ಹದನವ අපි පුංචි පුංචි දියබින්දු එක තුන තමයි මහා ගංගාවක් හැදෙන්නේ. මේ පුංචි පුංචි දියබින්දු අපිට ඇති මේ නිවැරදි ජනවලේ රටට ආයි හදන්න. ඒකයි අපි මහන්සි වෙන්නේ. මේක කරන්න පුළුවන්. හිතට හයිය කියන අපි වගේ තම දරුවෝ 10 දෙනෙක් මේ රටේ දී වුණොත් මේ රට හදලා ඉවර කරන්න පුළුවන්. ඒ වෙනස උදා කරගන්න පුළුවන්. එක්ක මේ ඡන්දවලට බය නැතුව ජනමතේ නිවැරදි කරන අරගෙන ජනතාවට පැහැදිලි කරන ජනතාවගේ සහයෝගය අරගෙන ප්‍රතිසංස්කරණ කරන්න ඒ ප්‍රතිසංස්කරණ බැරි නම් ඒක කරන්න බැරි නම් ඒක කරන්න ගන්න නැත්තම් අපි කියනවා රනිල් වික්‍රමසිංහ ඔයාට දැන් ගෙදර යන්න කාලේ හරි රනිල් ගෝ හෝම් රනිල් ගෝ හෝම් රනිල් ගෝ හෝම් හරි බුදුමයි නම කියලා ඔව් මම පැතුම් කරන ජාතික හරිත පෙරමුණේ නායකයා ඒ වගේම අද අපි මේ දකුණු යුර සංවිධානයත් එක්ක එකතු වෙලා මහනුවරට අවිලා ඉන්නවා විශේෂයෙන් රජයට යම් කිසි බලපෑමක් කරන්න ජනමතය හදන්න ප්‍රතිසංස්කරණ කොහොමද ඉස්සරහට කරගන්නේ කියලා. අපි දන්නවා අර්ගලයට කලින් අර්බුදයට කලින් පැහැදිලිව අපි මේ රට හදන්න පුළුවන් පාරක් ගැන කිව්වා. ජනමතය නිවැරදිව රට හදන පාරකට අරගෙන එන්න අපිට සෑහෙන උත්සාහයක් දරලා පුළුවන්කමක් ලැබුණා. හැබැයි අපි දකිනවා අර්බුදයට රට යනකම් වචනයක් කතා නොකරපු ඒකම කොටස්කාරයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති බවට පත් වෙනවා. ඉතින් රටේ ජනාධිපති බවට පත් වෙලා ඔහු රට යම්කිසි ආකාරයකට මේ අර්බුදයෙන් මුදවන පාරේ අරගෙන ගියාට අපි දකිනවා ඒ අරගෙන යන පාරට ජනතාවගේ සහාය ඔහුට ලැබෙන්නේ නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ ජනතාවගේ සහාය කවදාවත්ම නොලැබිච්ච නායකයෙක්. ඒ තමයි ඒකින් තමයි ඌ ඡන්දයෙන් පරදින්නේ. ඉතින් කොහම වුණත් ප්‍රතිසංස්කරණ වලටත් රනිල් වික්‍රමසිංහට තියෙන අකමැත්ත මිනිසු දැන් නිර්මාණය කරගෙන තියෙනවා. රනිල්ට අකමැති නම් රනිල්ට අකමැති එකේ තේරුම මේ රට හදන්න අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ වලටත් විරුද්ධ වෙන්න ඕන කියන එක නෙවෙයි. අර රනිල්ට අකමැති ජනමතය වැරදි තැනකට අරගෙන යන රටේ වාමාංශික බලවේග ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ හින්දා රට හදන්න පුළුවන් නිවැරදි පාරක් තියෙද්දි අර තමන්ගේ ඉෂ්ට නොවෙච්ච පැරණි මාමාංශික හීනවලට යන්න සන්නත් අරගල වලින් රට අල්ලගන්න බැරි වෙච්ච මිනිස්සු බොරු කියලා රට අල්ලගන්න දනකට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දකින්නේ අර මහන්සියෙන් අවුරුද්දක් දෙකක් තිස්සේ කියලා හදපු නිවැරදි ජනමතය අර රනිල්ට තියෙන විරෝධය හින්දා දැන් මේ වාමාංශික බලවේග බොරු කිය කිය වැරදි තැනකට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ වෙලාවේ රට හදන්න අත්‍යවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ වලට විරෝධී තැනකට ජනමතය ඇවිල්ලා. අන්න ඒකයි අපිට තියෙන දුක. මොකද මේ ඓතිහාසික මන්සන්දියක් ආයේ රටට උදා වෙන්නේ නැහැ. ඒ ඓතිහාසික මන්සන්දියක් අපි හරියට ප්‍රයෝජනට ගත්තොත් විතරයි අපිට රට හරි පාරකට හරව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ පුළුවන්කම තියෙද්දි ඒක වැරදි පාරකට හරව ගත්තොත් අර ඇෆ්ගනිස්තානයේ තලිබාන්ලා අල්ලගත්තා වගේ තැනකට ගියොත් රටක් කවදාවත් හදලා නිර්මාණය කරලා අපි දකින සංවර්ධනය රටේ උදා කරගන්න බෑ. අපි ඒකයි මහන්සි වෙන්නේ මේ ජනමතය ආයි හදන්න. මේක පටන් ගන්න එක්කෙනෙක් වෙන්න පුළුවන්. මේක පටන් ගන්න දෙන්නෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අපි හැමෝටම වගකීම තියෙනවා රට හදන හරි පාර ජනගත කරන්න. මිනිසුන්ට කියන්න. ඒක තේරෙන වැඩි පිරිසක් නෑ. අරගලය තුලත් go home ගෝට කියලා කිව්වට එතනින් එහාට රට කොහොමද අරන් යන්නේ කියලා අදහසක් තේරුමක් තිබ්බ පිරිස බොහොම පොඩ්ඩයි හිටියේ. අපි ඒ පාර අරගලයට කලිනුත් අර්බුදයට කලිනුත් කියලා තිබුණා. තාමත් කියනවා විසඳුම් ටිකයි තියෙන පාර එකයි. ඒකේ අපිට යන්න වෙනවා. ඒ පාරේ හරහට රනිල් වික්‍රමසිංහ නෙමෙයි සජිත් ප්‍රේමදාස නෙමෙයි අනුර කුමාර නෙමෙයි කවුරු හිටියත් මේ ප්‍රතිසංස්කරණ ටික රටේ කෙරෙන්න ඕනේ. ඒ ප්‍රතිසංස්කරණ ටික තුල තමයි සත්‍ය තියෙන්නේ. ඒ ප්‍රතිසංස්කරණ ටික තුල තමයි සිස්ටම් චේන්ජ් එක තියෙන්නේ. ওই ටික කෙරිලා ඉවරනොත් විතරයි රට හදන්න පුළුවන්. ඒ හින්දා අපි කියන්නේ ඉදිරි මාස 6 දන අපි කතා කරනවා මොකද දැන් තියෙන ඡන්ද උණුසුමක් එක්ක මේ ඡන්ද දිනා ගන්න තියෙන කෑදරකමට මේ ප්‍රතිසංස්කරණ පමා කරමින් ඉන්නවා මොකද ජනමතය ප්‍රතිසංස්කරණවල විරෝධී තැනකට හැදුවාට පස්සේ ඡන්ද දිනන්න හිතන මිනිස්සු බයයි ප්‍රතිසංස්කරණ කරන්න ඔන්න ඕක තමයි රටට තියෙන අභියෝගය දේශපාලකයෝ බයයි මේ ප්‍රතිසංස්කරණ කරන්න කොළොත් ජනතාවගේ මතයට විරුද්ධ එකක් කරා කියලා ඡන්දේ පරදී කියන බය තියෙනවා ඒ හින්දා පැහැදිලිවම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරගන්න නම් ජනතාවගේ සහාය ඒකට ලැබෙන්න ඕන. එතකොට තමයි දේශපාලකයෙක් උනත් බය නැතුව ඒක කරන්නේ. හැබැයි ජනතාවගේ සහාය ලැබෙන්න නම් ජනතාවට ඒ පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න ඕනේ. ජනතාවට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ජනතාවට ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට තමයි යවුන් මේ කරන්නේ ඇත්ත කියලා මේ අවංක චේතනාවෙන් කරන එකක් කියලා සහයෝගය දෙන්නේ. හැබැයි මෙතරකල් රට විනාශ කරපු අවුරුදු 75ක් මේක කාපු හොර දේශපාලකයෝ ප්‍රතිසංස්කරණ කරන්න යද්දී මිනිස්සුගේ විශ්වාසය ලේසියෙන් ඇති කරගන්නේ නැහැ. ඒ අභියෝගය තියෙන්නේ. හැබැයි අවාසනාවකට මේ දේශපාලකයෝ ටික එළවනකම් අපිට අර්බුදයක නැවතිලා බලාගෙන ඉන්න බෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ අර්බුදයේ ඇතුළෙම මේ ඉන්න හොර දේශපාලකයෝ ලව්වාම අඩුම තරමින් හුස්ම ගන්න පුළුවන් මට්ටමකට මේ රටේ ජන සමාජය ආර්ථිකය හදාගන්න. අන්න ඒකටයි අපි මහන්සි වෙන්නේ. අපිට පාලකයා මොකා වුණත් අපි කියන්නේ රට හදන්න පාරක් තියනවා ඒකට රට අරගෙන යන්න පාර්ලිමේන්තුව ඒකට අරගෙන යන්න මේ විසඳුම් ක්‍රියාත්මක කරන්න ඒවා ක්‍රියාත්මක කරන්න බැරි නම් රනිල් අපිට කියන්න තියෙන්නේ ඔයාටත් go home කියලා විතරයි ගෝට විතරක් නෙමෙයි ඔයත් යන්න ඕනේ ඔයාගේ ආණ්ඩුවත් යන්න ඕනේ ඒ හින්දා සිස්ටම් එක බිඳලා ඉවරයි අරගලෙන් මේ සිස්ටම් එක බිඳලා ඉවරයි ඒක හදන්න බෑ ඒක සුණු විසුණුලා ඉවරයි ඒක ප්ලාස්ටර් කෑලි ගහලා අනමුරුච්චි ගහලා පතෝල මැස්ස වගේ අටවගෙන හිටියා කියලා මේක රැකෙන්නේ නෑ ඒක ඉවරයි ඒ ඉවර වෙච්ච එක තව තවත් නූල් කෑලි බැඳගෙන ටේප් පළවගෙන අටවගෙන ඉන්න බෑ ඔයාට ඒ වෙනස ඇති වෙන එක වළක්වන්න බෑ ඒක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි යම් අදහසක් ලෝකේ ක්‍රියාත්මක වෙන්න කාලය ආවට පස්සේ ඒක නවත්තන්න බෑ කියලා කියන්නේ ඒකයි ඒක මොඩර්න් ක්‍රමයකට හරි ක්‍රියාත්මක වෙනවා ඒ බාරයි අපි කියන්නේ පැහැදිලිව ඉදිරි මාස 6 ඇතුළත මේ රටේ ඉදිරි ප්‍රතිසංස්කරණ විදියට අපි දකිනවා පළවෙනි කාරණාව මහ බැංකුවයි මුදල් අමාත්‍යාංශයයි බැංකු කරුවනුයි සාකච්ඡා කරලා බැංකු වලට තියෙන රිස්ක් එක යම් ආකාරයකට අඩු කරගෙන ඒකේ වගකීම රජය දරාගෙන අපි කියනවා බැංකු පොලිය අඩු කරන්න ඕනේ වෙළඳ පොළට මුදල් ණය විදියට එන්න ඕනේ ව්‍යාපාර වලට ජනතාව අතරට ගයක් හදන්න වාහනයක් ගන්න ව්‍යාපාර කරන්න එතකොට තමයි මේ ආර්ථිකය ටිකක් හරි දුවන්න ගන්නෙ ඒ එන්ජින් එකට තෙල් දානවා වගේ වෙළඳ පොළකට මුදල් එන්න ඕනේ වෙළඳ පොළ මන්දගාමී වෙලා තියෙන්නේ මුදල් සැපයුම අඩාල වෙලා හින්දා ඒ වගේම රජයට යම්කිසි ව්‍යාපෘති ප්‍රමාණයක් පටන් ගන්න වෙනවා. ඒ ව්‍යාපෘති පටන් අරගෙන හැකියක්මනින් ඒ ව්‍යාපෘති හරහා ධනය සමාජයට එකතු වෙනකොටත් වෙළඳ පොළක් ආය ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඔය ටික මේ මාස 6 තුළ වුණේ නැත්නම් යම්කිසි ආකාරයකට ආර්ථික වර්ධනයක් අපිට උදා වෙන්නේ නැහැ. පළවෙනි මාස 6 11කට අධිකව ආර්ථිකය හැකිලුණා. මේ මාස 6 යම් වර්ධනයක් වුණේ නැත්නම් මේ අවුරුදු තුර බලාපොරොත්තු වෙන ආර්ථික ඉලක්ක වලට රට යන්නේ නැහැ. එහෙනම් අපි IMF එක ගේන්න ඕන කියන එකට අර්බුදයට කලින් ඉඳලාම පැහැදිලිව කියාගෙන තිබුණා. IMF එක ඇවිල්ලා තියෙනවා. ඒකේ දෙවනි සමාලෝචනයත් සාර්ථක වෙලා තියෙනවා. හැබැයි අපිට විදේශීය ප්‍රතිවගත කිරීම කරනකම් ඒක හම්බෙන්නේ නැති හැඩක් තියෙන්නේ. අපි කියන්නේ IMF එකෙන් අලුත් යෝජනා 16ක් තියෙනවා. විශේෂයෙන් රේගුවේ විශේෂයෙන් ආදායම් අතු දෙපාර්තමේන්තුවේ වංචා දූෂණ අඩු කරන්න ජනාධිපතිගෙන් ඉඳලා කම්කරුවා දක්වා නිලධාරීන්ගේ ඉඳලා මේ වංචා දූෂණ අවම කරන යාන්ත්‍රණයක් ඕනේ. පනත සම්මත කරන්න බෑ. ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක ක්‍රියාත්මක වෙන ක්‍රමයක් හදන්න උපදේශන කමිටුවක් හදන්න. ඒ වගේම මේගොල්ලන්ගේ විගණන පනත යාවත්කාලින කරලා ක්‍රියාත්මක කරන්න මැති අමුතුවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ යාවත්කාලින කරලා පාරදූෂ්‍යව ජනතාවට දකින්න පුළුවන් තැනකට ගේන්න මේවා නොකළොත් වංචා දූෂණ නවත්තන්නත් බෑ IMF එකෙන් කියන යෝජනා 16 ඉතුරු ටික ක්‍රියාත්මක කරන්නත් බෑ ඒ වගේම අපි කියනවා රටේ අපරාධ නීති අප්ඩේට් කරන්න ඕනේ මේ අවුරුදු ගණන් පැරණි රාජ්‍ය පරිපාලන ක්‍රම නීති ක්‍රම එක රටකට ඉස්සරහට යන්න බෑ ඒවා අප්ඩේට් වෙලා නැහැ ඒ පැරණි තැන් වලින් පැනලා ගිහිල්ලා ඒවෙන් රිංගලා ඒවා දැන් දුර්වල වෙලා තියෙන්නේ ඒවෙන් පයින්න මේක ඉන්න මීය හොඳට දන්නවා එහෙනම් ඒවා අප්ඩේට් වෙන්න ඕනේ අලුත් වෙන්න ඕනේ තාක්ෂණයට ගැලපෙන්න ඕනේ ලෝකයට ගැලපෙන්න ඕනේ ඒ වගේ අප්ඩේට් ටික කරන්න ඕනේ ඒ වගේම පර්මිට් ක්‍රම ලයිසන් ක්‍රම ලංකාවේ මහා ගොඩක් ඒවෙන් වෙළඳපොළ ආර්ථිකයක් හිර කරගෙන ඉන්නවා මේක නොබියව ලෝකයට විවෘත වෙලා නියාමනය අවම කරලා පර්මිට් ලයිසන් ක්‍රම අවම කරලා වෙළඳ පොළට දුවන්න දෙන්න ඕනේ මොකද වෙළඳ පොළ දිව්වොත් තමයි අපේ රටේ මිනිසුන්ගේ තරගකාරීත්වය ඉහළ ගිහිල්ලා ලෝකෙත් එක්ක ඊළඟට තරග කරන්න පුළුවන් හොඳ ක්‍රීඩකයෝ ක්‍රීඩිකාව හැදෙනවා වගේ රටේ ආර්ථිකය තුලත් එහෙම ආර්ථිකය දුවන මිනිස්සු හැදෙන්නේ අන්න එදාට අපිට ඔලිම්පික් ගිහිල්ලා දිනවා වගේ අපිට එදාට ආසියානු කප් එකේ තරඟ කරලා දිනනවා වගේ ලෝක කුසලාන දිනනවා වගේ අපිට ගෝලීය ආර්ථිකය තුල ජයග්‍රහණයක් කරන්න නම් ඉස්සෙල්ලා රට ඇතුලේ ඒකට අවශ්‍ය කරන තරඟකාරීත්වය හදලා අපි දක්ෂ ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ නිර්මාණය වෙන වටපිටාවක් ව්‍යාපාර කරන්න සුදුසු රටක් හදන්න ඕනේ. අන්න ඒ හින්දායි මේ කියන්නේ මේ රජය මගෙන් කරන අධිනියාමනය අවම කළා රජය කර්මාන්ත කරන එක අවම කරලා රජයේ බොරුවට තියෙන පර්මිට් ලයිසන් ක්‍රම අයින් කරලා විවෘතභාවය තව වැඩි කරලා ලෝකෙත් එක්ක තරඟ කරලා හොඳ වෙළඳපොළ ආර්ථිකයක් අපි හදන්න ඕනේ. Nissan LEAF බැටරියේ ආයු කාලයත් දුවන දුරත් දෙකට දෙගුණ කර දෙන එකම තැන LEAF House.